ධනපාල කවුද? අනේ අපේ හම්බුනේ සිරිය හාමුදුරට පොරොන්දු වුණා මේ වගේ කම්ප්ලේන් ආපුවම මේක ගෙනත් දෙනවා කියලා. මේ කිසිම ආගමකට මේක නෙමෙයි, මේක කතෝලික ආගම වේවා, මුස්ලිම් ආගම වේවා, බෞද්ධ ආගම වේවා, මේ දරන්න බේර ගන්නවා. ගමේ තියෙන සියලු පන්සල් වලින් අපේ ගමේ පන්සල් තියෙනවා. අපි කියන්නේ අපේ ගමේ අනිත් පන්සල් වලට නෙමෙයි. මේ කරන අපරාධය මේ පන්සල පාරමිතාව. මේ කරන අපරාධේ මේක හාමුදුරුවෝ තව 17 නමක් කොහොම 23 නමක් මේ අහන්නේ ඉඳුල් කනවා මගේ ඇස් දෙකට දැකලා තියෙන ඒවා මේ පොඩි හාමුදුරුවෝ කියයි. හිසබාන වේසරේ පව මම ආවා මම ගෙනල්ලා දෙන්නේ. ඒවා ඒ ලේකම්ල අදාලා ඒපත් ගල්ලා තියෙන ඒවා කරන්නේ නැහැ. මම කන්න දාන ටික රැට ගෙදරින් උයාගෙන ගිහිල්ලා මේ පොඩි කට්ටියට ඉන්න මේ හාමුදුරු අපේ වැඩිහිටතර පොඩි හාමුදුරු අවුරුදු 3ක් වෙනවා මහාන වෙලා. මගේ හාමුදුරු අවුරුද්දයි මහාන වෙලා. මේ වගේ අනේ හාමුදුරු සාසනය වෙන මොකද්ද? සුගුණ රතන. මොකද්ද අපි හාමුදුරු වෙනවා ප්‍රාර්ථනේ? සුගුණ රතන. ආගෙන. වජිර. ස්පිරිතාලේ දවස් දෙකක් හිටියා. ඉන්නකොට ලොකු හාමුදුරුවෝ තායිලන්තේ රටකට ගිහිල්ලා
එතැන්දී මට කිව්වා අයියේ මං මේ 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 ලේඩි ડોක්ටර් ඔක්කොම කරනකොට කිව්වා මේ ගෙනියන්න එපා මෙයාට අපි පරීක්ෂණ තියෙනවා කරන්න ඕන මේ ලොකු නෝනා එනවා එයා මේක මෙයා කරා ඊට පස්සේ ලොකු අඳුරු කිව්වා එයාට ලෙඩක් නැහැ මේ ඒකින්ද ටිකට් කපලා array යන්න කියලා ඒ වෙලාවේ මම බලෙන් ටිකට් කපලා මම නැවත එක්කගෙන ආවා ඊට පස්සේ ගෙදර එක්කගෙන ආවා ගෙදර එක්කගෙන ඇවිල්ලා ගෙදර නැවත ලොකු අඳුරු ආවට පස්සේ පන්සල් එක්කගෙන ගියා ඊට පස්සේ පොලිසියට මේ සම්බන්ධව මේ ලියුම එවලා තියෙනවා අදාළ වහාම ස්පිරිතාලේ මේ ලියුම ලැබිච්ච ගමන් නවත්තන්න කියලා වැඩිදුර පරීක්ෂණ සඳහා කියලා දුන්නේ අපි දාලා යන්නේ ඔරිජිනල් එක තියෙනවා හැත්ත මේ තියෙන්නේ ඔරිජිනල් පුරණ මූලික රෝහල දැන් පොලිසිය මේක බාරගත්තද පැමිණිල්ල පැමිණිල්ලක් නෙමෙයි මේ ස්පිරිතාලෙන් තමයි මේක අපිට එව්වේ අයි පොලිසිය පැමිණිල්ල දැම්මනේ අපි එහෙන් දැම්මේ නෑ ඒවා දානවා කියන්නේ අත ගන්නවා මේ හැමදේම හොයලා බලලා තමයි ඔබතුමා ගාවට මේ ප්‍රශ්නේ අපි මෙහෙම කාටවත් ගමේවත් කිසි කෙනෙක් මේක දන්නේ නැහැ අපි මේ ආපු විත්තියව මෙහෙම බලන්නකෝ ඕගොල්ලෝ නිර්මිතව ආපු එක ලොකු දෙයක් අනි මං නම් කියන්නේ මේක කාටවත් අපි කරන අපහාසයක් නෙවෙයි කිසිම ආගමකට කරන අපහාසයක් නෙවෙයි මේක නවත්තන්න ඕන මේක මෙහෙම වුණොත් තමයි අනිත් දරුවෝ බේරෙන්නේ මේක හංගන්න හංගන්න මෙච්චර කල් හැංගුණානේ මේ ප්‍රශ්නේ මේ කාටවත් ඒකට කොච්චර අම්මල දරුවන්ට ආදරේද තාත්තල දරුවන්ට ආදරේද මං කියන්නේ මේක හංගන්න හංගන්න මේක තව වැඩි වෙනවා එහෙනම් මේක අපි කායකවත් තරාත්මනක් නෙමෙයි මේක කොහොම හරි මේක අපි ගරුතර මහා සංඝරත්නයට ගිහිල්ලා නුවර ගිහිල්ලා මේක බාර දෙන්නම් මම දාලා උන්වහන්සේලාට කියමු මේකට මැදිහත් වෙන්න ඒ වගේම කාදිනල්තුමාට ඒ වගේම මුස්ලිම් ආගමේ නායකයන් මම මේ උපසම්පදා 150කට ඉව්වා වාර්මික අපේ විහාරයෙන් තිබුණේ මට උපසම්පදා වලට සහභාගී වෙන්න කියලා මම තමයි ත්‍රිවිල් එකේ හම්දුන මත් දාන් ගියා අපේ පොඩි හම්දු කට්ටිය බස්සලාවේ ඊට පහුවද අපි ගියේ එදත් කොහොම හරි අදාළ තැන්වලදී මම ඉද්දි මම හිතේ උයන දන කාමරවලදී අපි පොඩි හම්රුවන් දාත් ඒ ටංකම් ගොඩක් වෙලා තියෙනවා එදත් කවුද නුවර කියන මගේ එක්කෙනාට නුවරදී වුණේ නුවරදී මේ අපේ පොඩි හම්දු වට වෙලා තියෙනවා මේ මේ අපේ මේ පොඩි හම්දු දා ඊට පස්සේ තමයි කිව්වේ තුන් බාරක් කරදර කරලා ඒ කියන්නේ ඒ වගේ උතුම් තැනකත් මේ වගේ ජරාවට මුට්ට කරන්න තරම් ශක්තියක් තියෙනවා නුවර ඔව් ඉතින් මේ 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 පොඩි හාමුදුරුවෝ විරු කෑ ගහලා නැද්ද පොඩි හාමුදුරුවන්ට කියා ගන්න දෙයක් නැතුව අපේ එක්කෙනා තමයි අපි එකටම අරගෙන ගියේ එකටම අරගෙන ගියාට පස්සේ අපි පොලිසිය යනවා ළමයිය ගෙනියන්න කියලා මගේ නෝනා කිව්වට පස්සේ අරගෙන ගියා ගිහින් ඉවර වෙලා මම දැනුම් දුන්නා මෙන්න මෙහෙමයි අපේ එක්කෙනා ගෙනාවා කියලා මේගොල්ලෝ ගොඩක් දුර මේ හාමුදුරුවන්ට කෝල් එකක්වත් අරන් දෙන්නේ නැහැ ගෙදරින් කතා කරනවා ඒක මගහරිනේ කියන්නේ දෙයක් කියයි කියලා ගෙදරට ඊට පස්සේ මෙහෙම කිව්වම මේ කුමල ආව අපේ ගෙදර 12 ඇවිල්ලා මේ විතරේ ඔක්කොම කතා කරලා රෑම අරගෙන ආවා. අය එනකොට එයාගේ ඉන්නේ ආනන්ද සාගර ගෙනල්ලා තියෙනවා මේ අයියලා ඉස්සරහට. එතකොට මේගොල්ලෝ බය වෙලා තියෙනවා. ආනන්ද සාගර කියන්නේ බායංගල පන්සලේ අපි ගේවල් කිට්ටුවමයි. අර මේ මේ කොවිල්පත් ගෑගහන එක. උන්වහන්සේ දිනවද? ඒ උන්වහන්සේ තමයි දැන්. උන්වහන්සේලා උපදෙස් දෙන්නේ. උපදෙස් දෙන්නේ හදලා. මං කිව්වා මට උපදෙස් ඕනේ හම්බුනේ. ඔව්. මගේ දරුවා බාර දුන්නේ මෙතනදිමයි මට ඒ විදිහටම දරුවා නැවත මට බාර දුන්නේ. උපදෙස් දෙන්න මොනවද කියලා උපදෙස් දෙන්න අද ඔය පන්සල් වලටක් එහෙම වෙනවා කියලා මම යාමට කියන්නේ. ඒ ඔබ මේ ඒ හාමුදුරුවෝ කියන පන්සල් මේක දෙනවා සාමාන්‍ය දෙයක් කියලා. සාමාන්‍ය අපේ හාමුදුරුවෝ පිටිපස්සෙන් ඉඳගෙන අර හාමුදුරුවෝ ඉස්සරහට දැම්ම. මොකද එයාට ආරංචිල අපිත් දෙනවා කියලා. ආ හා. ඒ තමයි මහත්තයාට මේ 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 අක්කා දරුවෝ දෙලා. ආ හා. ඊපස්සේ බයිල මොකද්ද වෙන්න ඕනේ මේ මේ මේක වෙන්න ඕනේ මහත්තයා මෙහෙමයි. දැන් මේ අධ්‍යාපනයට උදව් වෙන්න ඒක කරන්නේ තියෙනවා. දැනට මම මේ ඉන්න පන්සලේ ඇත්තටම බොරු කියලා කිව්වනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ ගේනවා කියලා නැත්නම් ඒ ගේන්න දෙන්නේ අද මම ඒ දෙකෙන් එකක් මගේ හාමුදුරුවෝ සිවුරකින් කැමති නැහැ අනේ ඕක ගලවන්න කැමති නැහැ මම මං කියන්නම් ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතාව වලට ඉඩ දෙන්නේ නැහැ පන්සලේ මේ අහන්නකෝ ගම් පදයක් කියලා පෙන්න මගේ අංකෝ අපි ලියලා දුන්නේ ඔය ගෙදර අද මෙත් සන සද හම්දරයි එල්ල වෙන පින් වරරන් මීරයි එලියෙන් එන නැත් සිත් නෑරයි අපේ පන් සීල මඩවල වේරයි දහම් සමග සරි කරමින් නනසා දේන කරලමින් මිසිලේ මනසා මන් නිදු විදු මව්
හදවත් සමසක් ලොවට බිකරයි ගුණවත් මිනිසා සිතිවිල්ලෙන් ඇති හර බාර බවකි සසුන් අතර පෑද යන රන්නවකි පොරිසාදුගේ ලොව තන නාමවකි ශාසනාලෝක රන්කාරමු නුවකි මොනිදු දෙසුවිලසින් ඇති උත්දම සනසන මෞබියේ පදවියේ සිත්තම ජීවරපු ජාවෙන් දෙනවත්කම ඒකයි පම්පෝයේ වැදගත්කම ලොවපියා දමෙන් සමසන්නට නිවන් දකින තුරු පින් සිඳුවන්නට බණ කියන්න කටුරු කළ දුන්නට ආයු ලැබේවා අම්මේ අම්මාට ලේ දහදිය කළ මගේ තාත්තට සසුනට මං පුද දුන්න තාත්තට බණ පදයක් ගානේම තාත්තට සියක් අයුවේ මගේ තාත්තට මෞර දරා ලොවට බී කරන විට අම්මා එළුවේ නැත දුන්නි කඳුළු කැට සෙනෙහස කැටි කෙරුව සතුටින් පපුව යට අම්මේ බෙසුවෙන්ද පර සතු මලකි මට නැතිබැරිකාමක් මට නොදැනෙන නියාවනි දුක්කරදර මැදින් මාවැදු දයාවනි ලමිනේකු එන්න මට දුන් ඔවාමිනි ඔබ පායුග වඳින්නියාදර පියානනි ඔබ පායුග වඳින්නියාදර පියානනි මන්න මොකාවිරු දුන්නා දැන් මේක නම් වෙණී ඉන්නවා මේක මේක බලන්න පුළුවන් ඔය කවි අපි ගෙදර ගිහින් කියලා දීපුවා කවුද පන්සලේ ලියපුවා නෙමෙයි මගේ නෝන තමයි ඒවා කියලා ගිහින් මේ පොඩි ආම්බුඩට දේ වගේ ඔය හැමෝම දැක්කතාවය තිමස් නේද අනිත් එක අපේ මම ඉන්නවා
හරි මහත්තයා අපේ අනිත් හාමුදුරුවන් අපිට ගේන්න බැරුණා ඒක ගොඩක් අසනීප දෙයක් පළවෙනිම කරදර කරේ මේ හාමුදුරුවන්ට එයාට තමයි ගොඩක් කරදර කරේ හාමුදුරුවෝ අයි මල්ලේ මොකද එකට මහාන කර එක දවසේ වගේ අපි ගාව මහාන කරපු වීඩියෝ පව ෆේස්බුක් එකේ ඇඩ් වෙලා තිබිලා ඊට පස්සේ නම්බරේ දාලා මහත්තයා මැසේජ් එකක් දැම්මා. ඒක මම කෝල් එකක් ආයි මං එන්න කියලා ගෝ වයනත්. අපේ එක්කෙනාගේ නන්දි කතා කළේ මට ඊයේ නේද? ඒතකොට මෙයා ඌගේ පස්සෙට ගිහිල්ලා හිටියේ. මම කතා කරද්දී ඒවස්තිකේ මම අපේ ඊයේ මේ අයියලා අපි මේ මහත්තයෙක් එක්ක මේ ගමන ගැන කතා කරලා ඒ ගෙදර හිටියේ. ඊට පස්සේ රෑවා කතා කළා. ඊට පස්සේ ආයේ මේ ඉස්සබානෝ මෙතන තමයි මෙයා තමයි අපේ කෙනාට කරලා තියෙන්නේ. අයියෝ කවුද යගේ නම? අපේ කෙනා. එයා ඉන්නේ දැන. කූඩ උපරතන පොඩි අඳුරන මෙයාගේ නම මම දන්නේ. සිරියරත්. පිටිපස්සට තියලා කොස්සක් තියලා ගැට ගහලා ධන ගස්සලා මේ මෙතන සර්පෙක් දාක කලවට. මෙයා නයි ඇති කරනවා. ආර චණ්ඩියෙක් කියලා කිව්වේ මෙයා. මෙයා නම මෙයා නඩු නමයක් කරේ තියනවා කියලා තමයි පාට් එක දාලා දෙන්නේ. ඒ දුර මෙයා සර්පයා ඇති කරනවා. ඔව් සර්පයා. මෙයා ඉදර මුල්ල පන්සලෙන් දැනගී. දේශපාලඥයෝ ලොකු යාළුද යාළු. එතකොට මේ තව පොඩි හාමුදුරන්ට කරදර කරනවද? උඹ දානවා කියලා බය කරලා කරදර කරනවා. එකට දානවාද වහන්සේලාගේ එකට දානවා බය කරනවද? ඒක එහෙම පෙන්නලා තමයි මේ කරදර කරන්නේ. රංජිත් මම තව කොච්චර යන්න දුර යන්න තියෙනවද? අද කොච්චර යනවද තව? ඇයි කතා කරන්නේ නැත්තේ මල්ලි මේකට? මේ මම කතා කරද්දී මට බයිනවා. එනිසා මෙහෙම වෙන්නේ. ඔව්. දැන් මෙයා පළවෙනිම මෙයාගේ දරුවට උනන් නැරද්ද? ඔව් ඔව්. මෙයා අපේ දෙමාපිය වාසේ අපේ කාටවත් කිව්වේ නැහැ. ලැජ්ජයි කියන්නේ නතරව. ඔව්. මම අසන්න මම මේ ගමේ නෙමෙයි නේද? ඔව්. මගේ දරුවා මහනුවේ නේද? ජයවර්ධන හොස්පිටල් එකේ එහා ඇඳේ සීල රතන හමුදුර දෙලා තියෙන්නේ. මේ දරුවා එතකොට මහන වෙලා නැහැ. ඔව්. මේ කුරුතලා සෙන්තෝමස් එකේ ලයිට් එක ලයිලා මහන කරා. පන්සලේ හාමුදුරුවන්ගේ අම්මා ඉන්නවා පන්සලේ. එයා පිටරට ගිහිල්ලා ඉඳලා ඇවිල්ලා දැන් යන ඉස්පන්දාක පඩියක් දෙනවා පඩියක් දෙනවා මට මම ලියාගත්තා ඒ වටේ ඉස්පන්දලෝට දැන් අම්මගේ ෆෝන් එකෙන් හොරෙන් කතා කරලා කිව්වා එයාලගේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් බුදි වෙනවා නේද? ඔව් චූටි හාමුදුරුවෝ එයාලගේ ඉන්නේ. එයාලගේ ඉන්නේ. එතකොට එයා දන්නවා පුතා මේක කරනවා කියලා දන්නවා. දන්නේ නැති වෙන්න බෑනේ. දැන් සෑහෙන කාලයක් අපි සිද්ධිය වෙලානේ. හා ඒ පොලිසිය කමින් මෙඩිකල් ඇවිල්ලා කරනවා නේද? ඔව් අම්මා ඇයි මම නෑනේ චූටිවත් නෑ. අයියෝ ඒ පොඩි කගේ වයස කීයද? 4 මාසයි. 4ක පොඩි හමුදුරුවෝ. අනේ ගාව ලවිසි කරනවා. ඒක මානකම් අයිතියක් නෑ චූටි කරන්නේ. අවුරුදු 4ක ඉක්කිනේට බෑනේ මල්ලි. අයිතියසයි කියලා ලියාපදිංචි මාසයක් නෙමෙයි. ලියාපදිංචි මාසයක් නෙමෙයි. ධර්මයත් නැක් වශයෙන් පවත්වා ගන්න අවශ්‍ය. දොර අයියේ හමුදුරුවෝ බොනවා. අද මේකෙන් කොල්ලෑ. රැට බොනවා. මොනවද මොන්? චදන්නේ අම්මලු. බයිටදන්නේ අම්මලු. බයිටදන්නේ අම්මලු. බයිටදන්නේ මොනවද? වල්ලුරු මාස. ඔව් ඒ වගේ මම ගෙනත් දෙනවා ගාන දෙනවා. මොකද මේ චණ්ඩි හමුදුරුව වෙනම වැය වෙන සිල්ලා නඩු තියෙනවා.
ගරු නමයක් තියෙන මට මැසේජ් කරා සර් රට ඉඳලා මේ කියන්නේ මේ කාටවත් කියන්න බෑ ප්‍රශ්නේ කියලා කියන්න එපා කියන්න මොකද ඔවා කියන්න ඕනේ ජනතාවට මම කිව්වා මම අඳුරන්න පියන්තරේ මම නීති ඉස්සරහට ගෙන්න එපා ඉරේ දාන්න එපා මම පොලට ගිහලා මෙයා හොයා මගේ නම්බර් ගාන කතා කරලා මම ඇත්තටම අසරුණා සර් මේ කොරෝනා තවමට මම මල්ලි මොනවද කරන්නේ මම මාළු ව්‍යාපාරයක් කරන්නේ මාළු ව්‍යාපාරයක් ඒක නෝනා ඉන්නවා නෑ මම මෙඩිකල් නෑ සර් මෙඩිකල් නෑ නෑ මම තාත්තා ඇගින්නේ අපි මේ ඥාතින අක්කගෙද එයා මහත්තයා රඩිනවා මම ඉතින් උදව්වට යනවා ටිකක් වෙලාවට දැන් මගෙන් අනේ මල්ලි ඒවා ටික බාර දෙන්න මේ මේ දැන් තව කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද එතන ඔය කවුද ඉන්නවද ඔය අසරණ වෙලා ඉන්නේ එතන මාත් අනේ අත්තර මේක අර කාන්තා ළම කාර්යාලයේ ගිහින් අත්තේ මේ මේක හරියට ගන්න මේක මෙතන ඉවරයක්ම කරගන්න ඕනේ සර් මේක වෙස් සර් මැතිහත් කළාම ආරක්ෂක අධිකාරියයි සුජිත් කොරේ සර් කෙනෙක් තමයි මේක මේක ඉවර කරලා දෙන්න සර් මේ ගමයට තව ළමයිට මේ ශාසනයට මහාම අපරාධයක් මේක තව ළමයිට වෙන්නේ සර් මේක සර් දෙවියෙක් වගේ මේ දේ හරියට අපිට කරලා දෙන්න මේ ගමට වෙච්ච දේ මේ තව ළමයිට මේ දේ වෙන්න තියන්න පාස මොකද්ද ඔය ගම කොහෙද ඈගල්ල ප්ලස් සිංහ ඈගල්ල ප්ලස් සිංහ ඈගල්ල 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 සිංහ ඒ කොහෙද කොරණට ගිහලා කොරණට ගිහලා සර් කොරණට ගිහලා පාළුදුර ඉන්නවා කොරණ පැත්තට යනවා කොච්චර දුර යනවද පාළුදුර පාළුදුර ඉඳලා කියලා හරි ගියා සර් ගැල්ලි කෙනෙක් ගිහින් දාලා ගැල්ලි කෙනෙක් ගිහින් දානොත් ගැල්ලි අපේ නායක ස්වාමීන් වහන්සේලාට කුෂාන් ඊට පස්සේ අපි හැමිංගල ගිහිල්ල බාර දෙමු අපේ නායක හමුදා මේ පොඩි කට්ටියට අදින් හරියට සිවුරක් නැහැ. මම විමලසිරිය කියන්නේ හොරණ තියෙන පිරිකරවල් තියෙන කඩේ. මම රුපියල් 3000 ගන්න පිරිකරවල් දීලා මම මහාන කරපු දවස් ඉඳලම අදින් සිවුරු මම ගෙනල්ලා දෙනවා. පන්සලෙන් සිවුරක් නැහැ, බඳපටියක් නැහැ, හංසකඩයක් නැහැ. හංසකඩ ඔක්කොම මහන්න මේ පොඩි ආමුදුරෙන් අහන්න අපේ ගෙදර මැෂින් එකේ නදී නැන්දාද කියලා ඔක්කොම හංසකඩ මාලා සේරම ගෙනල්ලා දෙන්නේ. මම ලේකම්ගෙන් අහනවා ලේකම් අද නැද්ද? ආ මේ දෙන්නෝනේ ගබඩාවේ තියෙන්නේ අරන් දෙන්නෝ. කූත් මග අරිනවා මේක. පස්සේ ඊට පහු නුදු ඇවිල්ලා මම පුතේ මම ඔයා කොහෙද නිදිය ගත්තේ කියලා අම්මගේ කාමරේ කිව්වා මම කොහෙද අම්මගේ කාමරේ පැදුරු කෑල්ලක් දාලා දුන්නකෝ විම නිදිය ගන්න කියලා මම ඒතන අම්මයි චුට් සාදු යදේ නිදිය ගත්තා කිව්වා ඊට පස්සේ මම මේ ඔළුව තියන පොට්ටේ චුට් සාදු කියන්නේ අර පොඩි මැක්කේන පස්සේ මට එයාගේ අම්මා තාත්තා ඒ ගමේම පාඳුරේ කියලා කියන පොඩි හම්බු කොහෙද කියලා දන්නේ පස්සේ මේ අමන්ට කිව්වා අම්ම පොට්ටයක් ගෙනත් දෙන්න ඔළුව තියන්න කියලා මම ලේකම් මහත්තයාට කිව්වා ලේකම් මහත්තයා පොට්ටයක් නැහැ කියලා පොඩි හම්බුලට නිදිය ගන්න පොට්ටයක් දෙන්න කියලා. ලේකම් මහත්තයා කිව්වා පොට්ටයක් දෙන්න බෑ පොට්ට උරයක් දෙන්නා කිව්වා. පස්සේ පොට්ට උරේද අම්මාර පොඩි හම්දුරු කුරු දාපු පොට්ට දෙක නමල ඉවර වෙන පොට්ට උරේ දාලා දින පොඩි හම්දුරට ඔළුව තියන්න. ඊට පහුවෙන්දම ඊට පහුවෙන් දාපු මම මට පොඩි හම්දුරු කිව්වා. කිව්වට පස්සේ මම ගෙදරින් පොට්ට ගෙනත් දුන්නේ පොඩි හම්දුරට නිදිය ගන්න. පොට්ටයක්වත් ඔළුව තියන්න දුන්නේ නැහැ. සර් අපේ ගමේ තව ළමයි දෙන්නේ කිව්වා හම්දුරලා. එයාලා දෙන්නගෙන් උනුත් දැන් මෙයා අපේ පොඩි හම්දුරු කිව්වේ මේ එයා ඒ අපේ ගමෙන් ආපු පොඩි හම්දුරු කිව්වොත් මෙයාට කරදර වෙලා
මේ ලොකු හාමුදුරුවෝ එයා වික්කන් යනවා ලොකු බල්ලලා ගන්න කියලා ඔය ඔය කිර මාසලෙමයි. ඔව් ඔය ලොකු හම්. ඉතින් ඒ හම්ුණට වයස කීයද? 22ක් විතර නේද? 22ක් විතර වගේ. ඉතින් එතකොට මල්ලි මේ මල්ලි දිල්පර්ෂ. අයියේ. එතකොට මම මේ කියන දේවල් හරි නේද? හරි සර්. ඔය සත්‍ය. වැඩි වෙනව නේද? ඒ කියන්නේ සර් සර් දාලා තියෙන දේවල් ඇත්ත හිත තමයි මම සර්ට මෙසේජ් එකක් දෙන්නේ. වෙනම දේවල් වෙනවා කියලා අපිට කියන්න මේ කියපු දේ ඇත්ත. මේ දේවල් වෙනවා. මේ දේවල් වෙනවා. නමුත් මේ කියත මේ පන්සල් වල මේ දේ වෙන්නේ අද පොඩි සාදු මම නවත්තලා සතියයි සතිකාමාරයේ පන්සලක. අද මගෙන් අහන තාත්තේ සල්ලි තියෙන ඕනෙද කියලා දෙන්න. අර පන්සලේ ඉන්නකොට සල්ලි තිය අඳිනකඩේ අන්තකඩේ ඔක්කොම ගිහින් දුන්නේ මම. ඒ කියන්නේ මේ පන්සලේ හාමුදුරුවෝ පිළිකරක්කක් ගන්න නැහැ පොතට දාලා දෙන්න ඔක්කොම අතට දෙන්න දානකට ගිහිල්ලා ආවා. හැමදේම එහෙමයි. අද මගෙන් අහන එනකොට මෙන්න සල්ලි මම සල්ලි මන් දෙන්නම් ඕන්නම් කිව්වා. එහෙම කියන තරම් මේකත් තිබුණ නැහැ. ගන්න සේරම ටික ගන්නවා. වෑන් එකක් ගේනවා. ඒක පටව ගන්නවා සිවුරු වරවා මේ ඔක්කොම තම්පියුක්ත විකුණනවා සේරම ටික. ඌට විකුණනවා සේරම ටික. ඌට විකුණලා ඉවර වෙලා ඌ සල්ලි ටික අරගන්නවා. පන්සලේ දායකයන්ගෙක් ගන්නවා. අපි මෝහනේ වෙලා හිටියෝ. එතන ඉන්න පුළුවන් හොඳ සුබ්බිරි වාහන. ඔයාට මේක නිකේද? ඔයා බැන්නෝ අනිත් මිනිස්සුන් නේ. ඔව් මම විරුද්ධ වෙලා මෙයාට බැනලා තියෙනවා. මෙයාට බැන්න මේ සාන්තය බලන්න මෙයාට මම මෙයාගේ අක්කයි ගෙද තිබෙන්න සීරතන හාමුදුරට මොකක් කියන්න බෑ ඔයාලට පව් සිද්ධ වෙනවා ඔය මුත්තල මම එහෙම කරවල දිගේද බැන්නලු ඔයාට ඒක ඔය බැන්න මොකිනියම් මම සර් මේක මේ සර් අපිට දැන් මේ සර් සර් මෙතෙන් තලා මෙන්න මෙදෙත් කළ දෙන්න සර් මේක පොලිසිය සර් සර් මේ සර් සර් පරීක්ෂාව කරමු නේද නූර නායක හමුදුරට කියලා දෙන්න මේ පැමිණිල්ල දුන්නා මේගොල්ලෝ පරීක්ෂා කරයි මට පරීක්ෂා කරන අයිතියක් නැහැලු මේගොල්ලෝ කියන්නේ මම ඇමති කෙනෙක් මම ඇමති කෙනෙක් වුණා මට සමාම වෙලා පැමිණිලි කරනවා මට කියන්න බෑනේ අද එන්න එපා හෙට එන්න එපා ඔගොල්ලෝ කෑගල්ලේ ඔගොල්ලෝ හොරන එහෙම එන්න එපා කියලා මට කියන්න බෑ මං එන මුස්ලිම් කෙනෙක් ආවත් සිංහල කෙනෙක් ආවත් තමිල කෙනෙක් ආවත් බෞද්ධ කෙනෙක් ආවත් කවුරු ආවත් මම පැමිණිල්ල බාර නම් ඊට වැඩ ගන්න ඒකනේ මම ඉන්නේ මම පඩි ගන්නෙ ඔගොල්ලෝ මට වාහන දීලා තියෙන මේ ගෙවල් දීලා තියෙන ඒකට සර් අපිට මේ පොලිස් තමා සාන්තාකාරයෙන් පැමිණිල්ල කරන අවස්ථාවක් ලෙන්සර් ඔව් හා අපිට නිතරෙන්ද නෑ මාස දෙකෙන් තුනෙන් අතරෙන් තමයි අපි එන්නේ මේ එනකොට මේ එක සිවුර මැදගෙන කන්දේ බෑ නාලා නෑ සතියකට දවස් දෙක ඇරු නාන්නේ නාන්නවත් වෙලාවක් නෑ යාල හැන්දා කට් කරලා බලව පිටපැත්ත දෙනවා පිට. හැන්දා කට් කරලා බලයි දෙවියන් යාමි. අපේ දිහා මේ අපි හිතුවේ එහෙම ළමයා හදා ගන්න දඬුවම් කරන්න නැති කියලා අපි ප්‍රෙව්වේ නැහැ. මෙයා ගිලාමයා සිස්ටි වුණාට පස්සේ තමයි මම දැනගත්තේ. මම ගිහින් අතින් අල්ලන්න බලෙමු ගත්තයි කියලා. ගැහුවේ නැද්ද පැනලා උන්ට ඔයා? ගහන්නේ නැනකොට මම යනවා. මම බෙන්දේ ඉන්නේ දැන්නේ මම එයාට ඇවිල්ලා කිව්වා ඉතින්.
උපසම්පදාවට ගිහිල්ලා එදා කාමරේදි කරදර කරලා තිනවා මේ නිසා. මම නම් මෙහෙම නේමාත්‍ය මම මේ මෙන්න මේ අපේ ඉන්න මේ මහතුරු ටික නැත්නම් ඕකයි සිවුර ගල්ලා මම අන්නේ පෙති ගහනවා කාලා කන්නේව. මම මේ පැත්තට ඇහිලා ගිනි තියාගෙන තරම් ගිහිල්ලා මට මේගොල්ලෝ තමයි පහදලා ඔක්කොම ගල්ලා අපි නීති මාර්ගයට ගිහිල්ලා මේක. නීති මාර්ගෙත් මේක වැහුවොත් අයි ඒ මොනවද අපි විය පවුල පිටින් ඕකයි පන්සල් ගාව මැරෙනවා. ඔකව මේක නැතිම කරන්න ඕනේ. අපි නීති මාර්ගෙත් අපි නායකයන්ට කියලා මූ අම්මට මාපිය වන්දනා වැඩසටහන් කර කර මූ අම්මටත් බණිනවා. මූ සේරම ජත වැඩ ටික සේරම කරලා වාහනේ වැහලා පොත්ත සුදුවට ඉඳලා මේ මිනිස්සු ඔක්කොම ගම් වල රවට්ටලා තියෙනවා. ගුරුවට අඬවලා වේව කරලා හැමදේම විනාශ කරලා තියෙනවා. අපිත් රවටුනා වැඩි නෙමේ ගමේ ඉඳලා. ඉතින් මේ දුරේ බලවත් වල රවටෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ කියන්නේ මේ මම මේක ඇද්දක වැරදිද? වැරදි නෑ. මම ආනන්ද සාගර ඇවිල්ලා මෙහෙමයි කියලා කතා කරා මම කතා කරා. ලොකු ආනන්ද සාගරේ ගෝලයාගේ නඩු දෙකක් යනවා දූසන නඩුව. මතුගම. කෑණිය බදාගත්ත කෙල්ලෙක් බදාගත්ත කියලා යනවා. මම බය නැතුව වගේ කියමින් කියලා ගමේ මිනිහා. ආනන්ද සාගරේ ගෝලෝ. ඉතින් ආනන්ද සාගර ඇවිල්ලා කොහොමද? මේ මොකද්ද කියලා එතන කතා කරන්නේ අපේ පන්සලට. උපදෙස් දෙන්න කොහොමද? උපදෙස් දෙන්න බෑනේ. නානකොට පල්ලයා මේ හැලට වැහැල්ල කෙල්ලෙක් බදාගත්තා ඒක දූසන නඩුව දැන් යන මතු මූසාවි ඒක යන අය ළමයත් නගින ඔක්කොම නගිනව නඩුවට ඒව කරද්දි මේ එන උපදෙස් දෙන්න තව මේ ඔහොම තමයි ඔහොම වෙනවා කියලා මේ දෙනත් කිව්වේ ටීවී එකේ කෑ ගහන ලේ ඉල්ලන මේ වගේ මේ මේ පිස්සෝ වගේ කෑ ගහන ලේ ඉල්ලන කෑ මේ හාමුදුරුවෝගේ ඒක හැසිරීම දැක්කම තේරෙනවා මොකක් හරි මානසික ප්‍රශ්නයක් කියලා චීවරේ දින්න කියලා මේක කපුල් දෙකල්ල වදිනකොට සිල්වත් හාමුදුරුවෝ ඉන්නවා ලංකාවේ මේ කෑ ගහන අයගෙන් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ සර් කොහොමද හොයන්නේ මේ ඇතුලේ ඉන්නේ කාමකාරී සිවුර ඇතුලේ ඉඳලා මේ මුන්නාස්සලා කියනවනේ වැට බොනවා කියලා ගුණයකින් නේද බීබී මොනවද කියලා දෙන්න මේ පිටරටක් වද ලොකු විස්කි බෝතල් වගේ වද ගෙනත් දෙනවා මිනිස්සුමයි ගෙනත් දෙන්නේ ඔබවාසෙන් දෙකලා තියෙනවද බොනවා කකුල් දෙක අල්ලන්න මොකද කකුල් දෙක අල්ලන්නේ තව ඉන්න 18ක් විතර තියන් ඉන්නව ජාසාගේ. ලංකඩතන ගියේ ලෙක්කනේ පුතින්නෝ එයා ඩක්කලද කරනවා. එයා එක බරක් වැන්න ගදන් ගිල්ලි වල සිවුරක් කරනවා තිපියාගේ. ඉතින් කෑගල ඉල්ලි කියම් බේරෙන්න බැටුනද අපි හම්බුනේ. මම ඊට පස්සේ දුවා ඊට පස්සේ මගේ පස්සේ ගාව පොල්ලුක තරගෙන. ඇවිල්ලා විරුද්ධ වෙන්නේ ඇතුළට යනවා කාමරයට මම වෙනම මෙහෙම කරන්නේ සමාරක ඇරෙන්න කියලා දද දෙනවද කියලා අන්දන ඇල් කරලා මේ පෙන්නන්න කියනවා මගේ බැලුවනේ අම්මලට ගෙනින්ද නු මානසික රෝගී ඉති මොකද අනිකර මාස දෙකේ රටේ ඉන්න මාස දෙකේ රටේ කියන්න එපා කියලා මරණ තර්ජනය කරනවා මරණ කියලා කියනවා මරණ කියලා කියනවා කොහොමද උපවාසය අරන් ආවා සතරක් වුණා මට
හතර කරදර කළා. අන්තිම දවසේ තමයි මම කම්බලට ගිහින් බෝධිඳගෙන. බෝධිඳ ඉන්න බෑ කියලා කිව්වා. ඉන්න බෑ කියලා. මං ගුවා මේ පන්සල ඉන්න බෑ කියලා. ඊට පස්සේ ලොකු අඳුරව මොකද වෙදර කරන්නේ. ඒ දවසේ අපි යන්නේ දු කොහෙද නාන්න නාන්න යන්නද ඊට පස්සේ ගුවා ලොකු අඳුර මට පිටින්නේ ලැස්තෙන් කියලා. අම්මා දැකලා හින්දා ඊට පස්සේ මං අරේරියදී ශවර් එක ගෞරියදී ඊට ලොකු අඳුර එන්න ගුවා මොන බලුවෙද හු මගින් කරන්නේ. ඔක්කොම කරන් දවල් කියලා දුවා. ඊට පස්සේ මං අම්මා ඊට පස්සේ ලොකෝම යතුරට ගියා. ඊට පස්සේ මං ඒකත් අපේ අම්මට විල්ලා. මන්න කියන්නේ මේක හංගන්න හංගන්න මේක තවත් මේවා වෙනවා. සිදයක් දෙන්නා ලොකු තමන් පැටි දෙනවා. ඒ තමයි කැල්ල කපලා දෙන්නේ. කණ්ඩ දෙනවද අපි අමුතුළු මේ ගිලම්පස දෙනවද නේද? ඒ කුණුබක් කියන කතාව කියන්නේ පාරක් අපිට පාඩම් කරන්න පස්සේ ධානේ ඔක්කොම ඇහැළුවා කුණුබස් කට් එක. කුණුබස් කට් වල තියෙනවා පොඩි අටි කියලා කුණුබස් කියනවා. කුණුබස් කට් එකෙන් ගන්න කිව්වේ. අම්මා කේතලේ ලිපේ තියලා පොඩි කට්ටියට උදේට මම හැමදාම යනවා පොඩි සතු සනිබන තුනම හාව දෙන්නේ කියලා දුන්නා. මේ මානසික පස්සේ පොඩක් ඇරෙයි කියලා හාව දෙන්නේ කියලා එකෙක් මල. මං හිතේ තියාගත් අනිත් එකක් මල පුදුසු නෑ මෙයා මේ පන්සලේ ඉන්න කියලා. ඒ හාවත් මල. උදේට හැමදාම පිටි හදලා අම්මත් බලනවා අර පොඩි හාමුදුරුවන්ට දීලා ලොකු හාමුදුරුවන්ට පිටි එකක් දීලා අම්මා ඩුබායි ඉඳන් දෙවිලා දීලා. ඔව් දැන් ගොඩක් කාලේ අම්මා කියන්නේ අම්මා මේ අම්මෙක් නෙමෙයි හොරන්න අම්මා බයි කතා දෙනවා නෙමෙයි. ඒ අම්මා මේ පොලේ අම්මත් ගහනවා. මොකෙන්ද ගහන්නේ? ගහන්නේ අද ඔය කම්බුලටම ගහනවා. අර පොඩි කවුරුදේම ගහනවා පිටේ පාර. අම්මා දන්නවා මේක. අම්මද අම්මමද ගිහලා දෙන්නේ කාමරේට. අම්මමයි ගිහලා දෙන්නේ. මහාන කරන්න සල්ලි ගත්තේ නැහැ. මම ලොකුවට පින්කම ගත්තා. ඒ වෙලාවේ ඒව ඔක්කොම දුන්නා පිරිකරවල් වලට සාමාන්‍ය සෑහෙන ගානක් හම්බුනේ ඔක්කොම ඉන්නවා. ඔව්. ඇවිල්ලා ඉන්නවා. සර් මෙයාගේ අහන්න මොකෙන්ද ගහන්නේ කියලා. පොඩ්ඩක් මොකෙන්ද ගහන්නේ අපි හම්බුනේ. කොසුබල් වල ඉන්න පාලන් තිබ්බ නැත්තම් ප්‍රේමාවගෙන් පාලන් තිබ්බ නැත්තම්. ගානවල කියලා මේ කියන වාක්‍ය වල කියන වදිනා. මේ ආම චෝදල් බොල්ලා ගා ඒක පොඳුර නෝ. ඒක පාරක් කැඩෙන පොල්ලකින් සුකුත රතන කියලා එක්කෙනෙක් ඉන්නේ. ඇඳේ පොල්ලේ? ඇන දින පොල්ලකින්. ඒ ගාන කපුල එයාගේ කපුල ඒක නම් නෙමෙයි. ඒක පාරක් මෙයාට ගෙවුවා කොසුමිලකින්. නිරෝධින් ඇඟිඳු නැතුව ඇයි ඇඳුන් නැතුව ගහන්නේ? ඔය කරදර කරේ කවුද කියලා කියන්න අපේ හාමුදුරනේ කවුද කියන්නේ? බෝතලේ ගම සිරි රතන. මම මේ කම්ප්ලේන්ට් එක කිලිම දාන්න කියලා. ඒ සිරි රතනයි ගෝලේ. බෝතලේගම සිරි රතන. ඔබාසට කරදර වේගම යාමයි. නම වැවල සිරි රතන. වැවල සිරි රතන. තවත් ඉන්න බෝතලේකම එක්කනේ. එයා මන් දාරේකම පාංජ කෝලකදී නිරාගත්ත කියලා මම අත පිටුන්නේ නෑ. මම දින්දලා දින්දා. නෑ නෑ පැත්තරේම ලෝව නිලිනවා. කොයිද මේ මේ අතේ? එයා කරදර කළේ නෑ. නෑ එහෙම කරදර කළේ අරේ ඉතරයි. ජානක මහත්තයාද? මම රංජනරාමනායක කියලා එක්කනේ. කොහමද? අනේ මම මේ මාදිවිල ගෙදර ඉන්නේ ජානක මහත්තයා. අපේ මේ පොඩි හාමුදුරුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. විශාල ප්‍රශ්නයක් වෙලා දන්නවනේ. මේ 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 කාලේ මං අර මැදිලා තියෙන ප්‍රශ්නේ මේ කී වෙනක ඇරලාද ඔබතුමාලා උතර මම ආවොත් මේ පැමිණිල්ල දාන්න පුළුවන්ද? හතර වෙනකොට මේක හැබැයි වහනවද? හතර වෙනකොට වහන කොහෙද දැන කොයිද? මේ හතර මාර වෙනකම් පොඩ්ඩක් ඉන්න බැරි තරහ නැතු මම වෙනුවෙන් ඉන්න පුළුවන්ද? හරිද? ඒගොල්ලෝ යන්න ඕන හතර නේද? හොඳයි. එතකොට හෙටත් ඇරලාද? හෙට ඇරලා නේද? රයිට් මම පුළුවන් විදිහට එන්න නැත්නම් මං හෙට පැමිණිල්ල ලියන් එන්න. ඒ දිවුරුම් පෙස්සම් වික ඒ ස්වාමින් වහන්සේලා ආවොත් තමයි හොඳ වැඩේ නේද? හොඳයි.
මම ඉතින් ආයෙ කතා කරන්නම් ඔබතුමාට මේ මගේ නම්බරෙන් මං කරවන්න බොවිසුදි බොවිසුදි කෙනි ගොම් සම්බන් කෙනෙක් සෙල්ලු තුසන්ත සම්බන් පොලිසිය දා වෙහිකල් අපි වෙහිකල් දිනා අන්න මේ පොලිසිය දෙක දෙක මෙන්න පියන්ත මල්ලි විදන පාලනේ මේ නංගිලා කතා දෙන්නේ මගෙන් දැන් මොකද්ද වෙන්න ඕනේ කියලා කියන්නකො සමහර විට දුෂ්කර ළමයෝ ගහන තියාගෙන මේගොල්ලෝ මේ කියන්න බෑනේ මොකද්ද කියන්නේ කියන්න බැරි තමයි ඈතින් ගහන්නේ මේ වහර කරන්නේ අනිත් ඒවා අපි විශ්වාස කරන තවත් තැනකට දාන්න යන්නේ සර් මේ ඒකත් එහෙම නෑ අපි කවුද බලන්නේ මේ කාර්යචීලිකම් කොටසු ආහහ විරුද්ධයි. අපාරේ නැගවෙත කන්දරස්ස. අපේ මහා සංගර අපි ඔක්කොම විරුද්ධයි. ඔව්. ඒක අපට පස්සේ ලොකු විරුද්ධයි. ඕනේ අර පොඩි හාමුදුරුවෝ මෙ වෙනම මේ ඉංග්‍රීස් කෙනෙක් අරගෙන ඉන්නවා. ඔක්කොම හාමුදුරුවෝ දවින්නත් ඕකේ. ඒ ඔක්කොම ගන්න ඕනේ සර්. සර් බිස්නස් එකක් කරන්නේ නේද? ඕමයි මේ කරදරෙන් බේරගන්න උත්තර කරන උතුම්ම දෙයක්. සාසනයට කරන උතුම් දෙයක්. අපිට මේ රැකගන්න මේ නැත්නම් මේ කරන දේම තමයි ඉගෙනගෙන මේ දරුවෝ කරන්නේ මේ ජරා වැඩි සිල්වත් වෙන්නේ ඉතින් අපි තාම මේ ජීවිතේ කරු කරනවා නේද කරු කරනවා ගෞතම පුරණවාසේ ධර්මයේ නෙමෙයි ඒක නෙමෙයි කරු කරනවා ඉතින් මේ ඇවිල්ලා නේද මල්ලි මේ පිට මෙයා මේ කෙරේ මෙයාගේ දරුවා කෙරේ
ප්‍රශාන්ත මේ සම්පත් කවුද මේ කියන්නේ ඔයයි ජීප් එක නැගින් ඔගොල්ලෝ විජහට යන්න කවුද අරින්ද කරුවත් නේද වත් අරගෙන දානයි මේක මල්ලි වා ඩ්‍රයිවර්නේ හොද කොහොම හරි ගෙනියන්න මම නවත් ගන්න මේ කම්ප්ලේන් දානයි මේක යන්න ඔව් තාතෝ දෙන්නේ නැක තුරයිද කියද්දී ධනපාලේ ධනපාලගෙන නැත්නම් ඔය ධනපාලේ මේ කියන්නේ ලේසි ධනපාලට ධනපාලට අපේ බිස්නස් එක ඇද ඔව් ඔගොල්ලෝ හිමිදේ මාර්සික ක්ලෝස් ඉතින් පස්සේ තව සීට් එකක් තියෙනවා ඉතින් පස්සේ තව සීට් එකක් තියෙනවා ඉතින් පස්සේ සීට් එක දාන්න ගන්න සර්වර් එක කට් එක දාන්න අගේ වාහනේ ඕන නැහැ නේද? ඔය ඔය තමයි වාහන දින දෙන්න. අජි වාහනේ. අජි දරුවෝ. හා මම ඒකනේ. මම ඒකනේ. ඔගේ නෑ. වාලි විනාඩි 45 තියෙන්නේ. වෑන් වලට ගහන්න නෙතු ඕන දෙයක්. මොකද්ද? වෑන් වලට පයින් ගහන්න නෙතු. අනේ ඔව්. මේ වගේ වලට තහල ගියත් ඕන නෑ. හරි මල් යන්න කතා. හරි. ඔක්කොම ඉස්සරහට. ඒක. ඒක කොටක් ගල් දෙන්න. ඔක්කොම පොඩි. ලගල දෙතු. කොරහන්න දෙන්න කියන්නු. ආ දෙ دیا۔ මම හිතනවා කිසිම ආගමක නායකෙක් මා එක්ක මේ ප්‍රශ්න ගැන තරහ වෙන එකක් නැහැ. තරහ වුණත් මට ප්‍රශ්නෙකුත් නැහැ. මේ ප්‍රශ්නේ ඉතාම සංවේදී ප්‍රශ්නයක්. මම හිතන්නේ සීරු දේවල් අපි S2ට දැක්කා. මේ මම පිළිහිටින්නේ කුඩා දරුවන් වෙනුවෙන්. මේක ආගමක් ඉලක්ක කරලා කරන දෙයක් නෙමෙයි. කරුණාකරලා ඒකට ඒක හිතන්න. බෞද්ධ වේවා කතෝලික වේවා ඉස්ලාම් වේවා හින්දු වේවා තමිල ඔය මේ ජාති ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ අහිංසක කුඩා දරුවන් මේ කුඩා දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා අඬන අඬාඬ කියන්නේ මේක හැපි හැපි කියන්නේ කුඩා දරුවෝ එහෙම බොරු කියන්නේ නැහැ මේ මාධ්‍යවේදී සියලු දෙනා මේක දැක්කා ඒ හින්දා මම ගරුතර මහා සංඝරත්නයට සිල්වත් ගුණවත් වන්දනීය ගරුතර මහා සංඝරත්නයට මම නුවරදී පොරොන්දුනා මේ වගේ පැමිණිලි ආපුවම මේව අරගෙන එන්නම් කියලා මාව විශ්වාස කරන හින්දා ඒ අය මාව හම්බෙන්න ඉන්නේ ඒ අය ඒ ලොකු තැන් වලට යන්න බය ඇති නමුත් මම මහජන හිතවතෙක් කලාකාරයෙක් මට මිනිස්සු ආදරේ ඒ හින්දා බය නැතුව මා එක්ක ඇවිල්ලා ඒගොල්ලෝ කම්ෆර්ටබලි මේක කියනවා ඉතින් ඒ හින්දා මෙතනට එනවා මෙතනට එන කාවත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙතනට ඉස්ලාම් මේ බර්ගර් හෝ කතෝලික බෞද්ධ කවුරුවාවත් මට පිළිගන්න වෙනවා මගේ මහජන දිනවලටත් එනවා හැමදාම මේ ගේ පිරිලා පැමිණිලි වලින් ඉතින් මම මේ පැමිණිල්ලත් දැන් අද ළමහා කාන්තා කාර්යාලයට තැව්වා ඉතින් මම කියන්නේ මේක බොරුවක් නෙමෙයි මේක අමූලික ඇත්තක් හැමෝම කතා කරන්න බය විෂයක් මේක ඒ විෂය මම කතා කරනවා ඒ විෂය කතා කරද්දී මට ගහනවා මඩ නැති වෙන්න
මාව මරණවා කියනවා, ගහනවා කියනවා, කට තලනවා කියනවා, නාම යෝජනා දෙන්න එපා කියනවා, අප නැතුව පරද්දන්න කියනවා, සමහර චීවරධාරීන් සමහර මේ දෙව්දත් ඇවිල්ලා කියනවා ගම්පහෙන් පරද්දන්න කියලා. ඒ ගම්පහෙන් පරද්දන්න කියන්නේ ඇයි මේ? ඇයි මේ ඒ අය සිරමල්ල රංජන පාර්ලිමේන්තු එවන්න එපා ගම්පහෙන් පරද්දන්නම කියලා කියන්නේ ඇයි? මේ මේවා කියන හින්දා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. නමුත් කොහොම පැරද්දුවත් මම කියන එක කියනවාමයි, මේක නවත්තන්නේ. මේක විශාල ප්‍රශ්නයක්. මේක විශාල ප්‍රශ්නයක්. මේ අහිංසක අම්මලගේ දරුවෝ, මේ අහිංසක කැලේ පිපුණු මල්ලගේ පොඩි දරුවන් දුප්පත්කමට හෝ අසරණකමකට හෝ ශාසනයකට හෝ ගාගමකට ආදරෙන් ආවම ඒ අයට මෙහෙම දෙයක් වෙන්නට බෑ. මේක සංවේදී ප්‍රශ්නයක්. මේක මං සියලු මාධ්‍ය ආයතනවල ඉල්ලන්නේ මේක හංගන්න එපා. පාප් වහන්සේ මේක හැංගුවේ නැහැ. පාප් වහන්සේ තමුන්ගේ ට්‍රෙෂර, ඒ කියන්නේ තමුන්ගේ හිටිය භාණ්ඩාගාරික ජෝර්ජ් පිල්ස් කියන කාදිනල්වරයා මේක කෙරුවයි කියලා පිළි අරගෙන අන්න හිරේ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එහිඳ මම ආගමික නායකයන්ගෙන් ඉල්ලා ඉන්නවා, මට වඩින් නැතුව මේවා හිතලා බලන්න. මේ හදපු කතා නෙමෙයි. මම දැක්ක සමහර නායකයෝ ආගමික නායකයෝ මං ගැන ලැජ්ජ වෙනවා කියලා. මම කරන්නේ ලැජ්ජ නැති වැඩක් කියලා කියනවා. ලැජ්ජ වෙන්න ඕනේ කවුද? මේවා දැක දැක නිහඬව ඉන්න හොඳ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ මේවට. ඒගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, මේ දරුවන්ට ඉරියර වෙලා තියෙනවා, මේ ගැන නිහඬව බලන් ඉන්න අය ලැජ්ජ වෙන්න ඕනේ. මම මොකටද ලැජ්ජ වෙන්නේ? මම ලැජ්ජ වෙන්නේ නැහැ. මටත් පුළුවන් මේ එන පින්පඩි කාගෙන මේ ගෙවල් වල ඉඳගෙන පර්මිට් අරගෙන පඩි අරගෙන ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ ජනතාව, මටත් නිකන් ගෙදරටලා ඉන්න පුළුවන්. ඇයි මම මේ ප්‍රශ්න කතා කරගෙන මෙච්චර බැනුම් අහගන්න? බැනුම් ඇහුවයි කියලා නවත්තන්නේ නැහැ මේක. එච්චරයි මට කියන්නේ. අහන්න දෙයක් අහන්න මල්ලි. දැන් ඔබතුමාට මෙච්චර කාලයක් චෝදනා කරා. නමුත් දැන් අස්පනා පිටව මිනිසුන්ටත් ඔබතුමාට දැක්කන්න හම්බුණා. ඔබතුමාට විවෘතව ජනතාවට සහ මේවට චෝදනා කරන කට්ටියට විවෘතව කියන්න පුළුවන් දෙයක් තියෙනවා මාතෘකාව කියන්න පුළුවන්. භූමි සූති මල්ලි, ඔයා හරි එක අවබෝධ කරන් කිව්ව එක. මේ අස් දෙකට දැක්කේ නැතුව මේක මල්ලි සීළු දෙනා දන්නවා. මේක මම කිව්ව එකනේ ප්‍රශ්නේ වුණේ. මේක රංජන් රාමනායක කිව්ව එකයි මම නියෝජනය කරන පක්ෂයේ ප්‍රශ්නේ වුණේ. නැත්තම් මම කියන්නේ ඇත්ත කියලා මේ සියලුම දෙනා දන්නවා. හැබැයි සිල්වත් ගුණවත් ධන ගහලා වඳින්න පුළුවන්, හොදලා වතුර වොන්න පුළුවන් ආගමික නායකයෝ ලංකාවේ ඉන්නවා. මම නෑ කියන්නේ. සිල්වත් ගුණවත් වන්දනීය. මම මේගොල්ලන්ට පසක පිහිටලා වඳින්නම් කියලා මං කිව්වා. නමුත් ඒ වගේම තක්කඩිකම් හොරු මංකොල්ලකාරෝ මේ වගේ යුනිෆෝම් එකක් දාගෙන, ආගමික යුනිෆෝම් එකක් දාගෙන මේ වගේ වැරදි වැඩ කරනවා. ඒවට අපි ඉඩ දෙන්න බෑ. මාව පාරදී හම්බුනොත් ගහලා මරනවා කියලා තමයි. ඒවට රෙඩි වෙලා තමයි මේකට ආවේ. ඒගොල්ලෝ යුනිෆෝම් දාගන්න ෆයිට් එකට එන්නේ. ඒතකොට කවුද මේ දරුවෝ ගැන පෙනී හිටින්නේ? මේ අහිංසකද? මම මෙහෙම නෙමෙයි, මම මේ ඒඩ්ස් හැදුණු දරුවන් ගැන මම හැම දෙයක් ගැනම පෙනී හිටියා. මැද පෙරදිග ප්‍රශ්නවලට මම නොබියෝ පෙනී. මේකට මට බයින දේශපාලඥයෝ ඉන්නව නේද මල්ලියෝ? ඒගොල්ලෝ රැල්ලට බයින්නේ. ඒගොල්ලෝ ඡන්දවලට බයින්නේ. මම නම් ඡන්දවලට බයේ බොරු කියන්නේ නැහැ. ඡන්ද නෙමෙයි ප්‍රශ්නේ. මේ අහිංසක මිනිස්සුන් ද අපි මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉන්නේ. මේවා දැකදක නිහඬ වෙන්න පුළුවන්ද? ඔයගොල්ලෝ ඇස් දෙකට දැක්ක නේද? පොඩි හාමුදුර බොරු කියනවාද? මේ නිර්භීතව පුත්තලෙමින් හලාවතෙන් පානදුරෙන් ආපු නිර්භීත අය. අම්මල තාත්තත් ලැජ්ජාව නැතුව ආවේ. දන්නවා අපේ දරුවන්ට මෙහෙම ප්‍රශ්නයක් වෙලා අපි මෙහෙම ඒ වෙලා කියලා ඒවා දැකදක ඉස්සරහට ආපු කට්ටිය මේ. එහෙම ඉන්නේ අනිත් දෙමව්පියෝ. ඒ දෙමව්පියෝ වහගෙන ඒව හංගගෙන අපේ දරුවා ඉස්කෝලේ යන්න ඕනේ, සමාජයට යන්න ඕනේ කියලා මේව හංග ගන්නවා. මේ දෙමව්පිය මේ ප්‍රියන්තට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිලුෂිට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ධනපාල මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ අය මේ වගේ මේ ප්‍රශ්නයක් ඇවිල්ලා නිරාවරණය කළාට, සමාජයට අනාවරණය කළාට. තවත් කට්ටියට මේ වගේ අසාධාරණ සිද්ධ වෙලා තියෙන ඔබතුමා ගාවට එන්න පුළුවන්ද? මට දිගට වෙන්න පුළුවන්. මම ආරාධනා කරනවා. හනන්න නැති දරුවන්ට හඬක් වෙන්න මම ඉන්නේ. දියුල පිටියේ සේයා සඳදේවිමි කියලා මරපු දුව දැරි වෙනුව පෙනී හිටියා. මං පහු කිටික ඉතිහාසෙ මේ පෙනී හිටියා. එහෙනම් මම කියන්නේ සියලු දෙනා එන්න මාදිවෙල මන්ත්‍රී නිවාසෙට එන්න, මගේ අමාත්‍යාංශයට එන්න. ඔය කොන්ද පණ නැති දේශපාලඥයන්ට මේක කතා කරන්න බය වුණාට මම බය නැහැ. මම පෙනී ඉන්නම් ඒ අය මේ. මම යන්නම් ගමහා කාන්දාකාරයන් ජනන්නම් පැමිණිලි දාන්නම් වන්දි ආරන් දෙන්නම් උන්ව ඩීටි ඉදිරියට ගේන්නම් සේරම කරන්න.
අනි දේශවා නාගන්න බුදියගෙන ඉන්න කියන්න මමා තරන්න වැඩි හොද හොද පොමි සුතිමන් හරි පොමි සුති.